සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක් සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන ශුද්ධ බයිබල් පදය යෙසාය 40:8. තනකොළ වියලෙයි, මල පරවෙයි. නමුත් අපේ දෙවියන් වහන්සේගේ වචනය සදාකාලටම පවත්නේය. 1732 සිට 1799 දක්වා ජීවත් වුණු ජෝර්ජ් වොෂින්ටන් කියන්නේ ඇමරිකාවේ පළමු ජනාධිපතිවරයයි. ඔහු ජනාධිපතිවෙන්ට කලින් හමුදාවේ ජෙනරාල්වරයෙකු සිටින කාලේ ක්‍රිස්තියානිකාරක වුණු යුද්ධ ඇතුළු සියලු ආකාර ප්‍රචණ්ඩත්වය පිළිකුල් කළ ඔහුගේ නිවසේ හිමිකරුවාට වරක් ජෝර්ජ් වොෂින්ටන් ඥාඥාතුල සිටිනවා දකින්න ලැබුණා. නිවසේ හිමිකරුවා වොෂින්ටන්ගේ අශ්වයා ගස් අතර හුදකලාව ගැටගහලා ඉන්නවා දැකලා නිවස දෙසට ගමන් කරද්දී ඔහුට කටහඬක් ඇසුණා. ඔහු හෙමින් ඒ දෙසට ලං වෙනකොට ඔහු දැක්කේ ජෙනරාල්වරයා දණින් හිඳ යාඥා කරන ආකාරයයි. නිවසීමේ තමන්ව වොෂින්ටන් දකින්න ලැබීමට අකමැතිව ඒ ස්ථානයේ නොසෙල්වි සිටියා. වොෂින්ටන් යාඥා අවසන් කර හමුදා මුලස්ථානට යනතුරු ඒ සමගම නිවසීමේ ඉක්මනින්ම ඒ ගැන තම භාර්යාවට කියන්න ගියා. ජෝර්ජ් වොෂින්ටන් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයෙක්. දෙවියන් වහන්සේ ඔහු කරන කොටගෙන ඇමරිකාවට මහත් ගැලවීමක් ලබා දෙනු ඇති කියලා ඔහු භාර්යාවට කිව්වා. ජෝර්ජ් වොෂින්ටන් වරක් පැවසුවා දෙවියන් වහන්සේ සහ ශුද්ධ බයිබලෙ නොමැතිව හරි විදිය පාලනයක් කරන්න කොහොමටවත් බෑ කියලා. මේ බලවත් සත්‍ය ඔහු තමා සමග රැගෙන ගියා ඇමරිකානු විප්ලවයට නායකත්වය දුන් වසර ගණනාව පුරාමත්. ඉන්පසු ඔහු ජනාධිපති පුටුව හෙබවු මුළු කාලය තුරදීත් 1706 සිට 1790 දක්වා සිටි ඇමරිකානු නව නිර්මාණකරුවෙකු බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් කියා තිබෙනවා, දෙවියන් වහන්සේ නොදැන ගේ කුරුල්ලෙක් බිමට වැටෙන්න නොහැකි නම් උන්වහන්සේගේ උපකාර නොමැතිව අධිරාජ්‍යයකට නැගිටින්න පුළුවන් වේද කියලා. අද ඇමරිකාව ඉදිරියේ තිබෙන ප්‍රශ්නය නම් දෙවියන් වහන්සේ ඇමරිකාව අමතක කර තිබේද කියන එක නෙමෙයි, ඇමරිකාව දෙවියන් වහන්සේවත් උන්වහන්සේගේ වචනයත් අමතක කර තිබේද කියන එකයි. අප ඉදිරියේ තිබෙන ප්‍රශ්නයත් එහෙමයි, දෙවියන් වහන්සේ අපව අමතක කර තිබේද කියන එක නෙමෙයි, අපි දෙවියන් වහන්සේවත් උන්වහන්සේගේ වචනයත් අමතක කර තිබේද කියන එකයි. අපි ආඥා කරමු ප්‍රේමනීය දෙවියන් වහන්සේ, ඔබ වහන්සේගේ වචනේ අපගේ සිත නැමැති පුවරුවේ ලිව්ව මැනව. ඔබ වහන්සේ සහ ඔබ වහන්සේගේ වචනේ කිසිවිටක අමතක නොකර සිටීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.